මෑතකාලේ අපේ ක්‍රිකට් කණ්ඩායමට ඒ තරම් හොඳ කාලයක් වුණේ නැහැ. තරඟ පරදිනවා වගේම අවස්ථා ගණනාවකම ක්‍රීඩකයෝ කීප දෙනෙක්ටම විවිධ දඬුවම් පිදින්න වුණා. සමහර අවස්ථාවල දඩ කාපු අපේ අය තවත් අවස්ථාවල තරඟ තහනම් වලට මුහුණ දුන්නා. 2018 ඇතුණු ඒ අවාසනාව 2019ට එන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නත් කලින්ම ශ්‍රී ලංකාව 2019 මුහුණ දුන්න පළවෙනි ජාත්‍යන්තර තරඟයේම අපිට පරාජයක් වගේම තවත් අමහිරි දඬුවමකට මුහුණ දෙන්න වුණා. මේ තරඟයේ මුලින් පන්දු යවපු ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලයට තමන්ගේ පන්දු ආර 50 ඉවර කරගන්න අසමත් වීම තමයි අපේ කණ්ඩායම දඬුවම් විඳින්න හේතු වුණේ. දඟපන්දු යවන්න දෙන්නෙක් පන්දු ආර 20ක් කැවලත් වෙලාවට පන්දු ආර 50 යවා ගන්න බැරි වුණ එක නම් කනගාටුවට කරුණක්. ගොඩක් කාලවලට අපේ කණ්ඩායමේ පන්දු රැකීම් වෙනස් කරන්න ගත්ත කාලේ වැඩි නිසා තමයි මේ විදිහට දඩ කන්න වෙන්නේ. මේ වර්ධ නිසා කණ්ඩායමේ නායක ලසිත් මාලිංගට තරඟේ ගාස්තුවේ 20% මුදලකුත් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරඟ ගාස්තුවේ 10% මුදලකුත් බැගින් දඩ විදිහට ගෙවන්න තමයි අන්තර්ජාතික ක්‍රිකට් ආයතනය නියම කරලා තියෙන්නේ. මේ විදිහට ලංකාව දඬුවම් විඳින එක පුරුද්දකට ගිහිල්ලාද කියලා හිතෙනවා. දිනේෂ් චන්දිමාල් වගේම උපුල් තරඟත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙහෙවද්දි මේ විදිහට දඬුවම් වලට පහුගිය කාලේ මුහුණ දුන්නා. මෙතන තියෙන අවධානම තමයි නැවත වතාවක් මේ වර්ධ ඉදිරි අවුරුද්ද කාලේ මාලිංගගේ නායකත්වයෙන් ඉස්සරහා අවුරුද්ද ඇතුළත කළොත් මාලිංගගේ තරඟ තහනමකට මුහුණ දෙන්න සිදු වෙනවා කියලා තමයි ICC අනුතුරු අංගවල තියෙන්නේ. මේ විදිහට දඬුවම් විඳින එකේ බේරෙන්න කරන්න තියෙන එකම දේ තමයි තමන්ගේ වැඩේ කල් මරන්නේ නැතුව පන්දු යවන්නොත් පන්දු රකින්නොත් හරියටම කරන එක. මොකද අපි වේග පන්දු යවන්න එක්කම පන්දු යවන බලකාය හදන්නේ නැති නිසා ගොඩක් කාලවලට මේ වර්ධ වෙන්නේ පන්දු ආරයක් යවන්න යන වෙලාව වැඩි නිසාමත් නෙවෙයි. ඉක්මනට පන්දු රකින්නොත් තමන්ගේ තැන්වල ස්ථානගත වෙන්නේ නැති එකත් ප්‍රශ්නයක්. කොහොම වුණත් මේ විදිහට දිගින් දිගටම පන්දු යවන්න වැඩි කාලයක් ගැනීම නිසා අපි දඬුවම් විඳිද්දී අපිට මතක් වෙන්නේ ජයසූරිය, අරවින්ද, දිල්ෂාන් වගේ ක්‍රීඩකයෝ ඒ කාලේ ප්‍රතිකරුවන්ට දෙපාරක් හිතන්නත් අවස්ථාවක් නොදී තමන්ගේ පන්දු ආර ඉවර කරන විදිය. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදී ඔයාට සුබ දවසක්.